ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මෑත කාලයේ වේග පන්දියවන්නෙක් විදිහට ටෙස්ට් තරඟවල ඉහළම සේවය කළ සුරංග ලක්මාල් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ අවසාන තරඟයට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නේ ඉන්දියාවේ බැංගලූර් ක්‍රීඩාංගණයේදී. දිවාරාත්‍රී තරඟයක් විදිහට තරඟේ තියෙන නිසා රෝස පාට පන්දුවෙන් ලක්මාල්ට අවසාන තරඟේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. කොහොම වුණත් මේ ක්‍රීඩාංගණයේ ඉතිහාසය බලද්දී දඟපන්දුයවන්න තමයි වැඩි දක්ෂතා පෙන්වලා තියෙන්නේ. ඕස්ට්‍රේලියා දඟපන්දුයවන ක්‍රීඩක නෙදන් ලයන් තමයි මේ ක්‍රීඩාංගණයේ ඉනිමක හොඳම පන්දුවෙම වාර්තා කරලා තියෙන්නේ. ඒ 2017 දී ලකුණු 50කට කඩුලු 8ක් බිඳ දාලා වැඩිම කඩුලුලාභී අතර මුලින්ම ඉන්නේ කඩුලු 50ක් දවාගෙන තියෙන අනිල් කුම්ලේ. දෙවෙනියට ඉන්නේ කඩුලු 41ක් දවාගෙන තියෙන හර්බජාන් සින්. තරඟ 4කදී කඩුලු 23ක් දවාගෙන තියෙන අශ්වින් වැඩිම කඩුලුලාභී අතරේ 4 වෙනි තැනටපත් වෙන්න සමත් වෙලා තියෙනවා. මේ වාර්තා බලද්දී රෝස පන්දුවෙන් වුණත් දඟ පන්දුයවන්නන්ට ලොකු දෙයක් මේ ක්‍රීඩාංගණයේ කරන්න අවස්ථාවක් තියෙනවා. අවසන් වතාවට ඉන්දියා කණ්ඩායම මේ ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරඟයකට සෙල්ලම් කරන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක්ක. මේ තරඟයේ ඉන්දියා කණ්ඩායම ඉනිමයි ලකුණු 250කට වඩා ලොකු ජයග්‍රහණයක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවට මේ ක්‍රීඩාංගණයේ සුන්දර මතකයන් තමයි වැඩි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩකයන් දවසින් දවස එකතු වීමත් එක්ක දෙවැනි ටෙස්ට් තරඟයට ප්‍රවීන් ජයවික්‍රම සෙල්ලම් කරන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම පැතුම්ගේ ආබාධිතත්වය නිසා කුසල් මෙන්දිස් කණ්ඩායමට එන්නත් අවස්ථාවක් තියෙනවා. චරිත් අසලංක තාමත් ටෙස්ට් ක්‍රීඩකයෙක් විදිහට සූදානම් නැති තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව දක්ෂතා පෙන්නලා තියෙන දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරඟයේ සෙල්ලම් කළොත් අපේ අස්ථාවර ප්‍රතිකරණ ලයිස්තුවට ඒක හොඳ ආදේශකයක් වෙන්නත් පුළුවන්. මේ ක්‍රීඩාංගණයේදී තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයට සමුදෙන ලක්මාල්ට හොඳ සමුගැනීමක් ලබා දෙන්න අපේ කණ්ඩායම අමතර වෙහෙසක් දැරුවොත් අපිට පළවෙනි තරඟයේ අමිහිරි මතකයක් අමතක කරන්න පුළුවන් වෙයි. ලක්මාල් සමුගන්න තෝරාගත් මේ ක්‍රීඩාංගණයේදී තමයි ඉන්දියා සුපිරි ප්‍රතිකරු සුනිල් ගවස්කා ටෙස්ට් ජීවිතය අවසන් කරන්නේ. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි චරිත දෙකක් වුණු විවියන් රිචඩ්ස්, ගෝල්ඩන් ග්‍රීනිච් දෙන්න තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟයට සෙල්ලම් කරන්නේ මේ ක්‍රීඩාංගණයේ. ඉතින් මේ වගේ අපූරු තැනක ටෙස්ට් ගමන නතර කරන ලක්මාල්ට මතක හිටින තරඟයක් බවට අවසන් තරඟයේ පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙසපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.